මීන ලග්න ඔබ දැන් පටන් ලැහැත්ති වෙන්න ඉදිරියට කරන්න තියෙන වැඩ තියෙනවා නම් තුන් හතර පාරක් සූක්ෂම හිතලා වැඩ ගන්න පටන් විෂ්ණු ලක්ෂ්මී හෝරාව කියලා තියෙන මිනිස්සුන්ට ධනය ලබා ගන්න එහෙම නැත්නම් බලය කීර්තිය යසස එතකොට තමන් කියන යම්කිසි ගැටලුවක ඉන්නවනම් ඒ ගැටලුවෙන් අත් මිදෙන්න ඕන යම්කිසි නිවැරදිම ක්‍රියාපිළිවෙල එනසුරු කුම්භ රාශියේ හිටියත් ඔබටත් මේක දැනෙන්න පටන් ගන්න තියෙන දැන් දැනටම ඔබට අඟවනවා ඔබේ ජීවිතයේ ඉස්සරහට එන්නේ ටිකක් අමාරු කාලයක් කියලා රට ගහනවා නම් අත ගහන්න තුන් හතර පාරක් හිතලා විවාහයකට යනවා නම් යන්න තව තියෙනවා ඔබේ ගොඩාක් දේවල් ඒ හින්දා ඔබ හොඳටම හොයලා බලලා වැඩක් කරනවා මිසක් 2027 මැද වෙනකන් අනිවාර්යෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා තමයි කියන්නේ මේ මහවිසුණු දෙවියන්ට පොදු පූජාවක් තිබ්බොත් ඔබට ලබා ගන්න පුළුවන් ඔහොම වෙනවද සමහරට අහුවෙන්නේ නැති ලෙඩ මම කියලා දිනා මෙන්න මේක දාගෙන හිවා චෙක් කරලා බලන්න ඔයාලට අහුවෙනවා ඔයාට ඔය ලෙඩක් නෙමෙයි තියෙන්නේ යම් කිසි විදිහකින් දෝෂයක් තියෙන්නේ මෙන්න මේකට අහවල් පිළියම යොදා ගන්න ඔබ ඔයාට හරියනවා ඔබ සුවපත් වෙනවා ගොඩක් දෙනෙක් මං එහෙම හොඳ කරලා තියෙනවා ඒකයි දනු මිනිස්සු මට මේ තරම් ආදරේ පෙර ආත්ම වලින් ආපු දේවලු ඉස්සරහට යන දේවලු මේ කේන්දරයක් කරා කියන්න පුළුවන් හිතා ඉන්න මේ හතර කේන්දරේ පාළු වෙන්න කට්ටිය පාළු වෙලා ඉන්න කට්ටිය ජීවිතේ ගොඩ යන්න බෑ කියලා ඒක බොරුවක් ඔබ ඒක හිතන්න එපා එහෙම හතර කේන්දරේ පාළු අනිග්‍රහචාර්ය ඔබට හොඳට තියෙනවා නම් අනිවාර්යෙන් ජීවිතේ ගොඩ නගන්න පුළුවන් ලංකාවේ ඉන්න බොහෝ බලවත් උන්ගේ හතර කේන්දරේ පාළු වෙච්ච දේවල් මම දැක්කලා තියෙනවා දාලා යම් කිසි කෙනෙකුට කිව්වොත් ඔබ මේක ගලවන්න එපා කියලා ඔබ ඒක ගලවන්න එපා එහෙම ගලවන්න නැතුව ඉඳලා සාමාන්‍ය දනුස් පැරලයිස් වෙන්න ගිහිල්ලා බේරිච්ච කට්ටිය ඉන්නවා ආකල්ප හරි ගියාම මිනිස්සු යහපත් විදියට හිතන්න පටන් ගත්තාම ඒ රට නිතティම දියුණු වෙනවා වාසනාව සෞභාග්‍ය කරා යනවා දැන් කොච්චර අපේ රටට හරියන්න පටන් ගත්තත් යම් කිසි විදිහකින් ඒක හරියන විදිහේ දේ සිද්ධ වෙන්නේ නැහැ මිනිස්සු වට්ටන්න විනාශ කරන්න ඔයා ගිහින් නිකන් හන්දියක කඩේක හරි ওই තැනක හිමීට අහගෙන ඉන්න ඔය කැමරාවක නිකන් ඔන් කරගෙන බලන්න කී දෙනෙකුට බයිනවද කියලා බලන්න එහෙනම් තමනුත් වැඩක් කරන්නේ නමුත් අනිටත් බයින ඕක තමයි අපේ කටිරලා තියෙන ඔන්න ඔය මානසිකත්වයේ අයින් වෙනකම් ඒ කියන්නේ බනින මිනිස්සු දැන් තමන් යම් කිසි දෙයක් කරුවොත් ඒකේ ප්‍රතිකාරමේ තමන් විඳින්න ඕන එහෙනම් රටේ ගොඩාක් දෙනෙක් අනිත් කෙනෙකුට බනින මිනිස්සු ඉන්නේ නම් ඒ රටකට කවදා යහපතක් වෙයිද ආයුබෝවන් දනුෂ් ලොක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා ආයුබෝවන් කුමාර වේද මහත්තයත් එක්ක අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබ දන්නවා කුමාර වේද මහත්තයත් එක්ක අපි බොහෝ වෙලාවට සාකච්ඡා කරනවා මේ අදුෂ්මාන බලවේග ගැන මහත්තයාට අද අහන්න තියෙන්නේ එන තැනම අපි දැක්ක කලින් පෙන්වුවා මේ විශාල පිළිම ඉදි කරලා තියෙනවා පිළිම වලට වන්දනාමාන කටයුතු කිරීමට ඒ සියලු දේවල් සූදානම් කරලා තියෙනවා හැබැයි මූලිකත්වය දීලා තියෙනවා විෂ්ණු දෙවියන්ගේ පිළිමයකට දැන් සමහරක් වෙලාවට වේද මහත්තයා මේ මම දන්නේ මං අහලා තියෙන විදිහට සමහරු ඉස්සල ගණ දෙවියන්ට පින් දෙන්න කියනවා මේ ගණ දෙවියෝ මූලික කරගන්න කියනවා හැබැයි එහෙම කතා තියෙන කාලෙක ඔබතුමා මේ විෂ්ණු දෙවියන්ගේ පිළිමයක් ඇයි මුලින්ම තථාගත බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් එහෙමත් නැත්නම් ඒක හරි අපූර්ව පිළිමයක් නිර්මාණය කරලා තියෙන වන්දනාමාන කරන්න ඊට පස්සේ තියෙන විෂ්ණු දෙවියන්ගේ පිළිමය මොකද්ද මේ සම්බන්ධය? ඒ හේතුව තමයි දනුස් සාමාන්‍ය මේ තුන් ලෝකේ බාර දීලා තියෙන මහ විෂ්ණු දෙවියන්ට. මහවිෂ්ණු දෙවියන්ගේ පිහිට සාමාන්‍ය අපි කියමුක පෘථග්ජන ජනයාට ලැබෙනවා වැඩි. ඒ කියන්නේ මේ මනුලෝදියා මහවිෂ්ණු දෙවියන්ගේ බැල්ම නිතරම වැටලා තියෙනවා. එතකොට සාමාන්‍ය අපි මේ සියලු දෙන ආරංගත අපි පෘථග්ජන මිනිස්සු කියලා අපි කියන්නේ විෂ්ණු දෙවියන්ට තමයි මේ සියලු දෙනා බාර කරලා තියෙන්නේ. බුදුන් වැඳලා දෙවියන්ට පින් දෙනකොට මුලින්ම මම මෙතන නෙලලා තියෙන්නේ දනුස් විෂ්ණු දෙවියන්ගේ පිළිම. එතකොට හේතුව තමයි යම් කිසි විදිහකින් බුදුන්ට පස්සේ අපි යම් කිසි විදිහින් දෙවියන්ට පින් දෙනකොට මේ විෂ්ණු දෙවියෝ මූලික කරගෙන පින් දෙන්න කියන එක තමයි මම දැන් මෙතන මේව කරලා තියෙන්නේ අදහස් කරලා තියෙන්නේ අදහස් කරලා තියෙන දනස් ඒ හේතුව තමයි මේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ විෂ්ණු දෙවියෝන්ගෙන් ලැබෙන මේ මහා පිහිට විෂ්ණු දෙවියෝ අදහන කට්ටිය ගොඩාක් දෙනෙක් ඉන්නවා නමුත් විෂ්ණු දෙවියෝ හරියට අදහන්නේ නැහැ මේ කට්ටිය හරියට විෂ්ණු දෙවියෝ අදහගෙන විෂ්ණු දෙවියන්ට හරියට පඳුරු ගැට ගහලා එහෙම නැත්තම් බාරහාර වෙලා ඈ සෙනසුරුගේ අපලයකට පවා පුදු පූජා දෙන්න අපි මහ විෂ්ණු දෙවියන්ට එතකොට දනුස් මහා මේ ලෝකයේ තියෙන මහා බලගතු හෝරාවල් දිනවා ඔයා අහලා තියෙන විෂ්ණු ලක්ෂ්මී හෝරාව කියලා
අහලා නැහැ. ශම් කිසි දෙක අහලා ඇති. ඒ කියන්නේ විශ්වයේ තියෙන මිනිස්සුන්ට ධනය ලබා ගන්න. එහෙම නැත්නම් බලය, කීර්තිය, යසස ඈ එතකොට තමන් කියලා යම් කිසි ගැටලුවක ඉන්නවනම් ඒ ගැටලුවෙන් ඈත් මිදෙන්න ඕන යම් කිසි නිවැරදිම ක්‍රියාපිළිවෙල මේ මහෞෂධ දෙවියන්ට පොදු පූජාවක් තිබ්බොත් ඔබට ලබා ගන්න පුළුවන්. එතකොට මහෞෂධ දෙවියන්ගේ පිහිට අන් කියන අපි සාමාන්‍ය මේ මහෞෂධ දෙවියෝ අදහන යම් කිසි කොට්ටාසයක් ඉන්නවා මිනිස්සු කොට්ටාසයක් දනු මේ කොට්ටාසෙත් හරියට මේ මහෞෂධ දෙවියෝ අදහලා හරියට පොදු පූජා තියන්නේ හරියට ඔබ අද දවසේ වැඳුත් අය වඳින්නේ සතියකින් එහෙම බෑ ඔබ දිගටම වැඳගෙන යන්න මහෞෂධ දෙවියන් මාස 3-4ක් බලන්න අවශ්‍යයි දැන් දෙවියන්ගෙන් දෙයක් ඉල්ලන්න ඕනේ මනුස්සොන්ට ලැබෙන්න නම් දනුස් ඉල්ලන්නේ නැතිව දෙවි කෙනෙක් දෙයක් දෙන්නේ නැහැ ඔව් එනවනේ ඔබ කන්න ලව් කර දෙවියන් කන්න ලව් කරනවා කියන්නේ ඒකනේ දනුස් දැන් අපි යම් කිසි විදියකින් යහන් වලට දිස්ති ගන්නෙත් ඒත් යම් කිසි විදියෙ කන්න ලව්ව එතකොට සාමාන්‍ය ඔබ දෙවියන්ට කන්න ලව් කරන්න ඔබේ වචන වලින් ඔබ හදාගන්න යම් කිසි විදියකින් කන්න ලව් මේක බොහොම සරු වචන දාලා හදාගන්න සරු වචන දාලා හදාගෙන ඔබ මේ කන්න ලව්ව නිතර සජ්ජායනය කරන්න ඈ දෙවියන්ට පහන් තියන්න මහවිශ්ව දෙවියන්ට උදේ පහන්දර පහනක් තියක් බය නැතු ඈ පහනක් තියලා ඔබ එක දවසෙන් දෙකකින් මේකේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා ඔබ මාස 3-4ක් එක දිගට කරගෙන ඔබ මේකේ ජීවිතේ පුරුද්දක් කරගන්න ඔබට මාස 6 විතර පැනනට පස්සේ ජීවිතය කිසි තැනක වරදින්න දෙන්නේ නැහැ ඒක මම බොහොම පැහැදිලි වගකීමෙන් කියන්නේ දනුස් අය ජීවිතේ වරදින්න වෙන්නේ නැහැ යම් කිසි විදියක ඔබ වාහනයක යනකොට ඔබකට ඉදිරියේදී අනතුරක් තියෙනවා නම් ඔබේ වාහන මෙතනින් නවත්තනවා. එහෙම නවත්තපු කට්ටිය ඉන්නවා. යම් කිසි විදියකින් මම මේ කියන්නේ පැහැදිලි ඇත්ත දේවල්. දනුස් යම් කිසි විදියකින් ඔබට අනතුරක් තියෙනවා නම් මේ වාහනවල ගිහිල්ලා හැප්පිලා තමන්ට නූල් පොටකවත් හානියක් වෙන්නේ නැතුව බේරගත්තු කට්ටිය ඉන්නවා මම. එතන සත්‍ය සිදුවීම් තියෙනවා ඒක පැහැදිලිවම තියෙනවා මේක බලා ඉන්න කට්ටිය ඉන්නවා යම් කිසි විදිහකින් දායි හොඳ වෙන්නේ නැති ලෙඩ්ඩු මම යන්ත්‍රයක් දාලා හොඳ කරලා තියෙනවා ඒක මේ කියන්නේ මේවා දනුස් ඔප්පු කරලා තියෙන සත්‍ය එතකොට කෙනෙකුට කියන්න බෑ ඔය කියන්නේ බොරු ඈ ඔහොම වෙනවද සමහරට අහුවෙන්නේ නැති ලෙඩ මම කියලා දිනා මෙන්න මේක දාගෙන ගිහින් ඔයා චෙක් කරලා බලන්න ඔයාට අහුවෙනවා ඔයාට ඔය ලෙඩක් නෙමෙයි තියෙන්නේ යම් කිසි විදිහකින් දෝෂයක් තියෙන්නේ මෙන්න මේකට අහවල් පිළියම යොදා ගන්න ඔබ ඔයාට හරියනවා ඔබ සුවපත් වෙනවා ගොඩක් දෙනෙක් මං එහෙම හොඳ කරලා තියෙනවා ඒකයි දනුත් මිනිස්සු මට මේ තරම් ආදරේ ඈ මිනිහෙක්ගේ සුව වෙන්නේ නැති ලෙඩක් සුව වුණොත් ඔයා දන්නවද කොච්චර සන්තෝෂයක් ඒ මිනිස්සර ජීවිතේ එනවද කියලා එතකොට එහු කෙනා අපි වදහන්නේ මොන වගේ කෙනෙක් වශයෙන්ද දෙවි කෙනෙක් වශයෙන් එන ඔයාලට විසඳගන්න බැරුව තිබ්බු ප්‍රශ්නයක් එහෙම නැත්නම් ඔයාලට හොඳ වෙන්නේ නැතුව තිබ්බු ලෙඩක් මං යම් කිසි විදිහකින් මැදිහත්ලා හොඳ කරලා එහෙම නැත්නම් විසඳලා දුනොත් ඔයා මාව අදහනවා ඔන්න ඕක තමයි සාමාන්‍ය දේව භක්තිකයෙකුට වෙන්න ඕන තියෙන හොඳම තැන දැන් වෙද මහත්තයා ඔය කිව්ව විදිහට දැන් අපි විෂ්ණු දෙවියෝනේ මූලික කරගත්තේ විෂ්ණු දෙවියන්ට ඔය පුද සත්කාර ටික ඔබතුමා කිව්ව මේ දේවල් සඳහන් කරොත් ඇත්තම විෂ්ණු දෙවියෝ කෙනෙක්ව ආරක්ෂා කරනවාද දැන් මං හිතන්නේ නොමිලේ ඔබතුමා ලබා දීලා ඉවරයි මුළු මහත් ලෝකෙටම කොහොමද විෂ්ණු දෙවියන්ගෙන් පිහිටක් ලබා ගන්න විෂ්ණු දෙවියන්ට කියලා අර ඔබතුමා කිව්ව කන්න ලව්වක් හදාගන්න මෙන්න මේ විදිහට කරගන්න මේ දේවල් ලබා දීලා ඉවරයි මේක කරොත් කෙනෙක්ට 100%ක් විශ්වාසද ඔබතුමා කියනවාද මේ හැමදේම හරියනවා කියලා ඔව් බොහොම වගකීමෙන් මේවා කියන්නේ ඒක ඒක දනුස් වෙලා තියෙන දැන් මේ මේ අපිට දැන් අපේ කට්ටියට ඉන්න මේ අද දෙයක් කරලා හෙට වෙනකොට කරගෙන යන්න බෑ අද වැඩ කරන කෙනාට හෙට වැඩ කරන්න බෑ ඒ කියන්නේ අද වැඩ කරලා මහන්සි වුණාට පස්සේ ඇයි හෙට වැඩ කරන්න හිතෙන්නේ ඒ තියෙන සල්ලි ටිකෙන් කාලා බීලා ඉන්නම් කියලා හිතනවා ඈ ගොඩක් දෙනෙකුට ඕක වෙලා තියෙනවා ඒ කියන්නේ දෙවියොන්ට අද පහනක් තිබ්බොත් හෙට ඕනේ ආයි ඊළඟ දවසේ තියමු ඈ ඊළඟ දවස් තියලා මොන හරි ඉල්ලමු ඈ එහෙනම් ඊළඟ දවසේ මේ කන්නලව එහෙම බෑ ඔබ එක දිගට තියන්න පටන් ගත්තොත් ඔබ මේක පුරුද්දක් කරගන්න හොඳ දේවල් වලට ඇබ්බැහි වුණාට කමක් නැහැ මේක කාටවත් අයහපතක් වෙන දෙයක් නෙමෙයි දනුස් මේක අයහපතක් වෙන දෙයක් නෙමෙයිනේ තමන් යම් කිසි විදිහකින් පහනක් පත්තු කරලා සමහර විට මල් වට්ටියක් හරියට යම් කිසි විදිහකින් පුද පූජා කරලා ඈ ඔබ යම් කිසි දෙයක් ඉල්ලුවා කියලා මේක කිසිම ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ ඔබ කාටවත් අවඩක් කරනවත් නෙමෙයි මේක හැමදේම ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ඒ විදිහට සඳහන් කරනවා දැන් වෙදමාත්‍යර ඔබතුමා කිව්ව හොඳ දේවල් වලට ඇබ්බැහි වෙන්න කියලා දැන් මේ මේ ශාන්ති කර්ම මේ දේවල් ගත්තට පස්සේ නරක දේවල් වලට ඇබ්බැහි වෙච්ච කට්ටිය එනවද මෙතනට පිහිට පිළිසරණ තියනවද සමහරු කියනවා අපි අහලා තියනවා මේ 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 ඕනි නරක දෙයකට ඇබ්බැහි වුණාම මේ මන්ත්‍ර වලින් මන්ත්‍ර බලයෙන් මේව විසඳන්න පුළුවන් කියලා වෙදමාත්‍ය ඇත්ත දේ කතාව එහෙම කරන්න පුළුවන්ද ඒ හේතුව තමයි දනුස් නරක දේවල් වලට ඇබ්බැහි වෙලා අගටම ගිහිල්ලා හිටියොත් කම් කිසි විදියකින් එයා ජීවිතේ තුරන් කරගෙන
එතකොට ඒක විසඳුවා කියලා වැඩකුත් නැහැ. සමහර දෙමාපිය ඉන්න දරුවෝ සමහර විට මේ මෙතෙන්ටම ගිලිලා ඉවරයි දනුස්. එතෙන්ටම ගිලිලා ඉවරනකොට අපිට අය අදින්න බෑ. අරන් එනවද ඔබතුමා ගාවට? අම්මලා තාත්තලා ළමයි අරන් එනවද මේ දේවල්? ඔයා කියන්නේ දනුස් දරුවෝගේ ප්‍රශ්න අහපුවාම මේ දෙමාපියෝ විඳින දුක. ඒ දරුවෝ ඒ ගැන හරියට හොඳ සිහියෙන් හිටියා නම් මේ දරුවෝ කවදාවත් මේ වැරදි කරන්නේ නැහැ. හේතුව තමයි විශේෂයෙන් මද්රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න දරුවෝ නොහික්මුණු දරුවෝ. දනුස් මේ දෙමාපියොන්ට පුදුම විදිහට වද දෙන්නේ. මේ සමහර දෙමාපියොන්ට ගහනවා, බනිනවා, සලකන්නේ. සමහර දෙමාපියෝ ඉන්නවා සමහරට දරුවෝ රට ගිහිල්ලා විදේශ ගත වෙලා දරුවන්ට හොඳට යහමින් තියෙනවා. නමුත් මේ අම්මලා තාත්තලා ඉන්නේ සමහරට තවාර පොඩි පැලි. ඒ ඇවිල්ලත් අර දරුවාට සෙත්පතන විදිහක් තමයි හොයන්නේ. සමහර මේ දරුවා කතා කරන්නේවත් නැහැ. සමහරට දනුස් ඒ වෙලා තියෙන දෙමාපියෝ ආස දරුවෝ සන්තෝෂයෙන් ඉන්නවට ඒක මම පැහැදිලිවම මගේ ශාස්ත්‍රයේදී මම දැකලා තියෙනවා. සමහරක් විට දෙමාපියෝ ඉන්නවා ඒ වගේ සමහරට මේකෙන් අනිත් පැත්ත යන කට්ටියත් ඉන්න කොටසක් ඉන්නවා. මොඳ වගේම නරකත් මේ ලෝකේ තියෙනවා. නැතුව නෑ. නමුත් 90%ක් දෙනා නම් දරුවන්ගේ යහපත පුතකන කට්ටියමයි ඉන්නේ. එතකොට එහෙ වුණාම සමාහයට අර දරුවෝගේ ප්‍රශ්නයක් වුණාම සමහර දරුවෝ ඉන්නවා දනුස් දෙමාපියෝ සමාහයට මුළු සේසතම වේදන් කළා මේ දරුවාට උගන්වලා. සමාහයට කැම්පස් එකේ ඉන්නේ. ඈ එහෙම නැත්තම් උසස් අධ්‍යාපනයේ යෙදෙන්න යෙදිලා ඉන්නේ. නමුත් අන්න මද්රාව විහාරෙ මොන හරි වැරදි දෙයකට ඇබ්බැහි වෙලා ගොඩ යන්න බෑ, ගලව ගන්න බෑ. සමාහයට උපාධි ඔක්කොම ඉවර කරලා ඉවර කළා සමාහයට මේ දරුවා මද්රාව විහාරෙ මොන හරි දෙයකට ඇබ්බැහි වෙලා. ඈ එහෙම නැත්තම් ජීවිතේ කඩාවට්ටකට ගොඩක් දෙනකොට ප්‍රශ්නයක් ගැන හිතන්න බෑ, කල්පනා කරන්න බෑ, ටක් ගාලා ડિප්‍රෙෂන් එනවා. ඒ කියන්නේ අත්දැකීම් නැහැ. අත්දැකීම් නැති වුණාම දනුස් බොහෝ දුරට මම මේක දැකලා දෙන ඔබ දරුවෙක් හදනකොට අනිවාර්යයෙන්ම දනුස් අත්දැකීම් කියන එක දෙන්න ඕන. ඒ කියන්නේ මේ මහ පොළොවේ ජීවත් වෙලා ඉන්න බව අඟවන්න ඕන. එහෙම ජීවත් වෙලා හිටපු නැති ගොඩාක් දෙනකොට මම දැකලා තියෙනවා ඒ දරුවන්ගේ ජීවිත අසාර්ථකයි. ජීවිතේ සාර්ථකත්වය කියන්නේ ධනෙ බලේ ගොඩ නැගීම විතරක් නෙමෙයි. තව තියෙනවා ජීවිතේ සාර්ථක වෙන්න ගොඩක් දේවල්. දනුස්. ඒ සියලු දේ දරුවෙකුට ඉගන්න ඕනේ. සමහර දරුවෝ ඉන්නවා චූටි දෙයක් දරා ගන්න බෑ. පොඩි දේ දරා ගන්න කියපම උඩ තට්ටු වලින් පයින්නවා, බෙල්ල වල දා ගන්න යනවා. ඈ එතකොට කෑ ගහනවා, හූ කියනවා, කාමර වලට වෙලා ඉන්නවා. සමහරට දැන් ඒ වගේ දේවල් දනුස් කල් දියා දැන හඳුර ගන්න පුළුවන්. සමහර විට උපත්ති කේන්දරේ යම් කිසි විදිහකින් බලලා කිව්වොත් එහෙම අන්න ඔබ 2024 අවසානයේ විතර මෙන්න මේ දරුවට මෙන්න මේ වගේ තත්ත්වයක් උදා වෙනවා කියලා කිව්වොත් ඔබ එදාට මේ දැන් ඒකට ප්‍රතිකර්ම කර ගන්න ඕන. ඒ කියන්නේ කේන්දරෙන් ඔබතුමා කියන්නේ ඕනිම කෙනෙක්ගේ ජීවිතයේ ඉදිරි ගමන මේ සියල්ල කියන්න පුළුවන්. කියන්න පුළුවන්. ඒක නිකේන්දරේ තියෙන පෙර ආත්ම වලින් ආපු දේවලු ඉස්සරහට යන දේවලු මේ කේන්දරයක් කරා කියන්න පුළුවන්. එතකොට කේන්දරයක් ගත්තාම දනුස් අපි ඒ කියන්නේ සමහරට අවශ්‍යම ටික විතරයි. තව ඕකේ බලන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. එතකොට ඒ සාමාන්‍ය දැන් ඒ ඔක්කොම අහන්න ගියොත් එහෙම දවස් දෙක තුනක් යනවා කියන්න. ඔව්. සමහරට. එතකොට ඒ අවශ්‍ය දේ ටික වෙනවා සමහරට ඔය හුනියමක් බන්ධනයක් කොඩි විනියක් වෙනවා නම් ඒකත් කියන්න පුළුවන්. හා හා හා. ඒ කියන්නේ මේ ඕනි අනතුරක් කරන අදුෂ්‍යමාන බලවේග වලින් කරලා තියෙන දෙයක් වුණත් ඔබතුමා කියන්නේ කේන්දරය සටහන් වෙනවා. කියන්න පුළුවන්. පැහැදිලිව. දැන් භූමියක් ගැන කියන්නේ කොහොමද එනවා? තමයි යන්නේ මෙන්න මේ වගේ භූමියකට කියලා කියන්නේ කොහමද? ඔයාගේ උප්පත්ති භූමියෙත් මෙන්න මේ වගේ කුණු ගොඩක් කියලා කියන්න පුළුවන් වෙන්න නම් අර කේන්දරේ මේක සටහන් වෙලා තියෙන්න ඕනේ. ඒක දකින්න ඕනේ. ඒ කියන්නේ විදේශගත වෙලා හිටියත් විදේශගත හිටියෙක් ඉන්න කෙනෙක්ගේ කේන්දර සටහන පරීක්ෂා කරලා මේ සියලු දේවල් ඔබතුමාට සඳහන් කරන්න පුළුවන්. ඔව් මම කියලා තියෙනවා. මං කියලා තියෙනවා ලෙඩ වෙනවා, ඔය අහවල් තැන දිලෙඩ වෙනවා, ඔය අමාරු වෙනවා, ඔයාට සමාහයට ඇවිද ගන්න බැරි වෙනවා. ඈ එතකොට මං ඒ කියලා තියෙන දේවල් මේ වෙනකොට සමහරුන්ට සත්‍ය වෙලා ඔප්පු වෙලා ඉවරයි. ඈ එතකොට ඒ කියන්නේ ඒ හරිම දේ තමයි. ඒක වාසියකට ලේසියකට පහසුකට කියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඒ දුන්නු ගමන් ඒක දැකපු ගමන් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ අත්දැකීම මේ තියෙන පින්බලේ එකතු කරලා ගත්තාම ඔබට කියවෙන සමහරට අනිත් කට්ටිය කියන විදිහේ කේන්දරයක් නැන්නේ. ඔව්. අපි මං කියන්නේ විශේෂයෙන් ඒක අමුතුම විදිහකට. ඈ සමහරට කොඩි විනයක් කූණීමක් කරලා තිබ්බනම් මට ටක් ගාලා කියවෙනවා. ඒක මං කියන ඔයාලට මෙන්න මේ වගේ විනයක් කරලා තියෙනවා. මෙන්න මේකෙන් බේරෙන්න. එහෙම නැත්නම් ඔයාගේ මෙන්න මේ වගේ gedarak තියෙනවා. මෙන්න මේක පිරිසුදු කරගන්න ටක් ගාලා. ඈ සමහරට මොන දේ කෙරුවත් හරියන්නේ නැහැ. ඈ එහෙම කට්ටිය මට හම්බලා තියෙනවා. එහෙම කට්ටිය මං කියලා තියෙනවා. මෙතන ඩාපු කට්ටිය දන්නවා. එතකොට දනුස් එහෙම කියන්න පුළුවන් විදිහේ දෙයක් තමයි මේ කේන්දර සටහන කියලා කියන්නේ. කේන්දර සටහන බලපුවම සමහරට තමන්ගේ ඉදිරියේදී වෙන්න පුළුවන් සුබ කාලය ගැනත් කියන්න පුළුවන්. විද මහත්තයා මොන ගහලා තියෙනවද? ඇත්තටම මොනවත් මොනම දෙයක් කරත් හරියන්නේ නැති පුද්ගලයෝ මෙතනට අවිල්ල තියෙනවද? එහෙම පුද්ගලයන්ගේ ජීවිත ඔබතුමා කෙලින් කරලා තියෙනවද? ඔව්. පැහැදිලිවම කොට දාලා තියෙනවා මම. දනුස් ඒ කියන්නේ මොනම දේ කරත් හරියන්නේ නැති විදිය කට්ටි ඉන්නවා. සමහර දෙන් තමාරු හිතා ඉන්නා මේ හතර කේන්දරේ පාළු වෙන්න කට්ටි පාළු වෙලා ඉන්න කට්ටි ජීවිතේ ගොඩ යන්න බෑ කියලා. ඒක බොරුවක්.
ඔබ ඒක හිතන්න එපා. එහෙම හතර කේන්ද්‍රීය පවුල අනිග්‍රහචාර්ය ඔබට හොඳට තියෙනවා නම් අනිවාර්ය ජීවිතේ ගොඩ නගන්න පුළුවන්. ලංකාවේ ඉන්න බොහෝ බලවත් උන්ගේ හතර කේන්ද්‍රීය පවුළු වෙච්ච දේවල් මම දැක්කලා තියෙනවා. නමුත් ඒ ඒ කට්ටි ලංකාවේ අද ඉන්න මහා මේ බලවත්තු. එහෙනම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දනොස් ඒවට අවශ්‍ය දේවල් තියෙනවා වතාවත් කරගන්න. එතකොට යම් කිසි විදියකින් ගහ දෘෂ්ටියේ දුර්වලකමක් තියෙනවා නම් ඒක හදාගන්න පුළුවන් පැති තියෙනවා. එහෙම නැත්නම් යම් කිසි අමනුෂ්‍ය බලවේගයක් Tamanට තියෙනවා නම් ඕක අයින් කරගන්න පුළුවන් පැති තියෙනවා. ඔව්. ඉතින් දැන් සමහරුන්ට මේක කියපුවාම සමහරු හිතනවා මේ කියන්නේ ඇත්තක්ම දෝ කියලා මේක බලන්න ටිකක් ඉන්න මම සමහරුන්ට කියලා දෙනවා ඔයාලට අනුතුරක් වෙනවා කියලා. ඉතින් මේක වෙනකන් ඉන්නවා සමහරු. එහෙම වෙනකන් ඉඳලා කතා කරපු කට්ටියක් තියෙනවා දැන් ආන් ඇඳි අතපය කැඩිලා සමහරවට මම කියලා තියෙනවා අතපය හිරි වැටෙනවා ඈ මෙන්න මේ වගේ ඔයාලට මෙන්න මේ වගේ තත්ත්වයක් වෙන්නේ එන්නේ මෙන්න මේක දාගෙන ඉන්න. ඒ මං ඒ යන්ත්‍රය දාලා යම් කිසි කෙනෙකුට ගියොත් ඔබ මේක ගලවන්න එපා කියලා ඔබ ඒක ගලවන්න එපා. එහෙම ගලවන්න නැතුව ඉඳලා සාමාන්‍ය දනුස් පැරලයිස් වෙන්න ගිහිල්ලා බේරිච්ච කට්ටි ඉන්නවා. ඒ කියන්නේ කිසියම් ප්‍රශ්නයක් කරදරයක් එන්න තියෙන ඔබතුමාට පුළුවන් යන්ත්‍රයකින් ඒ ප්‍රශ්නේ වළක්වලා දෙන්න. පුළුවන්. මෙතරම් බලගත් යන්ත්‍ර තියෙනවද ඔබතුමා ගාව? දනුස් යන්ත්‍ර සාමාන්‍ය තියෙන තමන්ගේ ආයුෂ පව රැක ගන්න දේවල් තියෙනවා. දැන් යන්ත්‍රයක් දාපම ඔයා කියන්නේ හොඳ වෙන්නේ තුවාලයක් හොඳ වෙන්නේ කොහොමද එහෙනම්? ඒ කියන්නේ මොන බෙහෙත් කරත් මේ තුවාලේ හොඳ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවුරුදු 10ක් 15ක් තියෙන නමුත් යන්ත්‍රයක් දාලා මාසයක් හමාරක් යද්දි හොඳ වෙනවා. එතකොට ඔයා මොකද කියන්නේ? මොකද්ද මේ ඇත්තටම අන්තර්ගතය කියන්නේ? ඔබතුමා ප්‍රතිකාර කරන්නෙත් නැහැ මේ බෙහෙත්. අපි හිතමු මොන හරි බෙහෙත් බුණා ඒව ඔබතුමා නවත්තන්නෙත් නැහැනේ. හැබැයි ඔබතුමා යන්ත්‍රයක් විතරයි දාන්නේ. මම යන්ත්‍රයක් දාන්නේ. ඒ යන්ත්‍රයක් දාලා අවශ්‍ය විදිහට සමහරවිට දෙහි කපලා සෙස්සාන්ති කරලා ඒ වැඩ ටික කරනවා. එන්න ඕන නම් මම දවස් ගානකුත් කියනවා. එතකොට ධනුස් එහෙම යම් කිසි විදිහකින් කරලා හොඳ කරපු ලෙඩ ඇති තරම් ඉන්නවා. ඈ සමහරවිට මම ඇඟ ඇතුලේ කැන්සර් එකක් තියෙනවා නම් යම් කිසි විදිහකින් මම කියනවා ගැටි බඩේ අමාරුත් තියෙන ගිහින් චෙක් කරගන්න කියලා. එහෙම කියපු කට්ටිය ගිහින් බලලා ඒව අයින් කරගත්තු කට්ටිය ඉන්නවා. මේවා බලලා ඉන්නවනම් ඒ කට්ටිය අනිවාර්යයෙන්ම කියනවා. කමෙන්ට් එකක් දායි අනිවාර්යයෙන්. පැහැදිලිවම දානවා දනුස්. එහෙම ගොඩක් දෙනෙක් බේරගත්තු කට්ටිය ඉන්නවා. මේ තරම් බලයක් මෙතන ඒක රාශිය උනේ මේ තරම් බලයක් මේ දේවාලය වටා ඔබතුමා වටා ඒක රාශිනේ කොහොමද බිද මහත්මයා? ඒ දනුස් අපි කරලා තියෙන වැඩ වලටමයි. මේ පැත්තේ වැඩ කරනකොට හරියට කරන්න ඕන. දනුස් පුද පූජා තියෙනකොට ඒක හරියට කරන්න ඕන. යන්ත්‍ර ජීවම් කරනකොට ඒක හරියට කරන්න ඕන. එතකොට විනයක් කපනවා නම් ඒක හරියට කපන්න ඕන. ඈ ඒ හරියට වැඩ කරපු හින්දා තමයි මේ දෙවිදේවතාවුන්ගේ පිහිට ඒ මේ තරම්ම ලැබිලා තියෙන්නේ. ඒත් එක්කම මේ කරන පින්දහම්. පින්දහම් කරන්න ඕන මිනිහෙක්ගේ පින්බලය වැඩි වෙන්න. මිනිස්සෙක්ගේ පින්බලය වැඩි වුණු තැන ඒ මිනිස්සයා මොන වගේ කෙනෙක් කියලාද සලකන්නේ මිනිස්සු? දෙවි කෙනෙක් වශයෙන්. දෙවි කෙනෙක් විදියට නේද? අන්න එතකොට අනාවැකියක් කිව්වත් යම් කිසි විදිහකින් කෙනෙකුට කිව්වොත් එයාගේ ජීවිතේ අපිට පේනවා. දැන් අපි කියමුකෝ සමහරට ඔයා ඇවිල්ලා ඔතනින් ඉස්සරහින් හිටගත්තුම මම මේ භූමියේ ඉඳලා යම් කිසි දෙයක් කරවද්ද සමහරට ඔයාගේ 15ක 20ක අනාගතේ මට පේන්න පටන් ගන්නවා. එතකොට මම කියනවා ඔයාට රයිට් ඔයාට 2025 දනුස් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඔයා මෙන්න මේ ටික විසඳ ගන්න. ඔයාට ඒ කියන්නේ හරි දේ තමයි. එතකොට මං හිටපු ගමන් ඉඳගෙන මං සමහරට උඩ බලන්න කියන්නේ අර කෙනාට. ඒ උඩ බලන්න කියවිලා කියවනකොට සමහරට දැනගන්න ඕන දනුස් මේ කියවෙන්නේ සාමාන්‍ය විදිහේ කෙනෙකුට කියවෙන කියවිල්ල නෙමෙයි. ඈ එතකොට එහෙම වෙලා සමහර මීට අවුරුදු එකහමාරකට දෙකකට ඉස්සෙල්ලා මං ගාවට ආපු කට්ටිය මේ මෑතක එනවා. ඒ මම කියපු දේවල් වෙලා. එතකොට දනුස් අය අපිට මට මුලින්ම තමයි ගොඩ ගන්න වෙන්නේ. එහෙම නෙමෙයි ඔබට යම් කිසි විදිහකින් අනතුරු වැගීමක් කළා ඔබගේ ජීවිතේට යම් කිසි විදිහේ දෝෂයක් තියෙනවා නම් ඒ දෝෂේ අපි කල්තියා කියනවා. දැන් සමහරු එන්නේ අතීතය ගැන බලාගන්න මිසක් අනාගතය ගැන ලොකු අවධානයක් නැහැ. ඔබ කේන්දරකින් බලාගන්න ඕන අතීතය නෙමෙයි ඇත්තරම ගියොත් අනාගතය. මොකද අතීතය ඔබ ගියවල ඉවරයි. සමහර කට්ටිය දෙනවා දැන් අතීතේ දුක් විඳලා 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 මං කියලා තියෙන ඔබ මෙතනින් එහා ජීවිතය අමතක කරන්න දැන් මෙතනින් එහා ජීවිතේ දැන් වැඩක් නැහැ මෙතනින් එහා විඳින්න පුළුවන් හැමදේම විඳලා හැබැයි මෙතනින් එහාට ඉස්සරහට යන විදිය මෙන්න මේ විදිහට යන්න වෙද මහත්තයා ජීවිත ගැන මේ විදිහට අනාගතය ගැන කියද්දි මට අහන්න හිතනවා රටේ අනාගතය ගැනත් ඔබතුමාට දැනෙන දෙයක් ඇති මේ බලන් ඉඳලා කියන්න පුළුවන් දෙයක් ඇති විශේෂයෙන්ම සමස්තයක් විදිහට මේ ලග්නවලට සහ පුද්ගලයන්ට පොඩ්ඩක් අපි රටේ අනාගතය ගැනත් මතක් කරමු සාමාන්‍ය දනුස් දැන් ඉස්සරහට ටිකක් මේ අසුබවාදී විශේෂයෙන්ම මීන ලග්නයට සාමාන්‍ය 2025 න් යා දනුස් ටිකක් අපලයි එහෙම නැත්නම් අසුබවාදී මීන ලග්න ඔබ දැන් පටන් ලැහැත්ති වෙන්න ඉදිරියට කරන්න තියෙන වැඩ තියෙනවා නම්
තුන් හතර පාරක් සූක්ෂම හිතල වැඩ ගන්න පටන් ගන්න. දැන් ඒක පටන් අරන් තියෙන්නේ. දැන් සෙනසුරු කුම්භ රාශියේ හිටියත් ඔබටත් මේක දැනෙන්න පටන් අරන් තියෙන දැන් දැනටම ඔබට අඟවනවා ඔබේ ජීවිතයේ ඉස්සරහට එන්නේ ටිකක් අමාරු කාලයක් කියලා. දැන් මීන ලග්න කට්ටිය මේක බලනවා නම් දනුස් මේක දන්නවා. දැන් මීන ලග්න කෙනෙකුට වැඩකට අත ගන්න කියන්න බලන්න. අත ගැහුවොත් සාර්ථක වෙන්නේ 125 30ක් තමයි. එහෙම ප්‍රශ්නයක් වෙනවා. බල දැන් කියන්න දැන් මේක බලහන් ඉන්නවා නම් මීන ලග්න කෙනෙකුට ඉස්සරහට වැඩකට අත ගන්න කියන්න බලන්න. අත ගැහුවොත් ඔබේ වැඩේ සාර්ථක වෙන්නේ 125 30ක් තමයි. ඉතුරු 175ම ඔබ බලෙන් ඇදලා ගන්න ඕන එකක් තියෙනවා. එහෙනම් ඔබ දැන් පටන් ලැහැති. ඔය කියන්නේ අවුරුදු එකහමාරකට එහා දනුස්. එතකොට අපි මේ කියන්නේ හරි දේවල් තමයි. එතකොට ඔබ සනසන්න මේ මන් දේවල් කියන්නේ නැහැ. ඒ සනසන විදිහේ දේවල් ඒ යමාරට වෙන කෙනෙක් කියනද මට ඒවා කියන්න බෑ. මම කියන්නේ නැත්ත. ඒ කියන්නේ මට දැනෙන දේ මට පේන දේ මට හැඟෙන දේ මම කියන්නේ. එතකොට මීන ලග්න ඔබ දැන් පටන් ලැහැත්ති වෙන්න. ඉදිරියේදී එන බොහෝම අසුබ කරක කාලය ඔබ බේරිලා යන්න දැන් පටන් ලැහැත්තිලා තුන් හතර පාරක් හිතලා ආයෝජනයක් කරනවා නම් කරන්න. තුන් හතර පාරක් ඉඳලා ව්‍යාපාරයකට අත ගහනවා නම් අත ගහන්න. තුන් හතර පාරක් හිතලා විවාහයකට යනවා නම් යන්න. තව තියෙනවා ඔබේ ගොඩාක් දේවල්. ඒ හින්දා ඔබ හොඳටම හොයලා බලලා වැඩක් කරනවා මිසක් 2027 මැද වෙනකන් අනිවාර්යෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා තමයි කියන්නේ. ඒ දෙත් ඒ විදිහට සඳහන් කරා මේ අවසාන මාස 5-4 අපි ගෙවන්නේ 2023 සුබදායක වේද රටට ප්‍රශ්න කරදර වේද මිනිසුන්ට ඔලුවස ගන්න පුළුවන් වේද විද මහත්තයා. දනුස් රටට බොහොම සුබදායකයි මේ ඉස්සරහ කාලේ. නමුත් අපේ යම් කිසි කෙනාගේ යහපත් කල් ක්‍රියාව නැති හින්දා අපේ රටට සුබවාදීව එන්න තියෙන කාලයක් අපි තමයි අසුබ කරගන්න යන්නේ. හරි හරි බරපතල ප්‍රකාශයක් ඔබතුමා සඳහන් කරන්නේ අපි තමයි මේ සුබවාදී දේ අසුබ කරගන්න යන්නේ කියලා. පැහැදිලිවම බලන්න ඒ කියන්නේ අපේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආකල්ප තව හරියට වැඩිලා නැහැ දනුස්. ඒක වැඩෙන සමහර 2035ත් පහු වෙන්න පුළුවන්. මම ඕක මීට කලින් දවසක කියලා තියෙනවා. ආකල්ප හරි ගියාම මිනිස්සු යහපත් විදියට හිතන්න පටන් ගත්තාම ඒ රට නිතティම දියුණු වෙනවා වාසනාව සෞභාග්‍ය කරා යනවා. දැන් කොච්චර අපේ රටට හරියන්න පටන් ගත්තත් යම් කිසි විදිහකින් ඒක හරියන විදිහේ දේ සිද්ධ වෙන්නේ නැහැ අපේ කට්ටියක ආකල්ප හරි ගිහිල්ලා නැති හින්දා. එහෙනම් ඒකට වළකින්න ඕන විදිහේ ක්‍රියාපසුබිම බාහිරින් නිර්මාණය වෙනවා. එතකොට දනුස් අපි ඒක හරියන කාලේ එනකොට අනිත් සියලු රටවල් සමහර විට අපි බවාගෙන ගිහිල්ලා දැන් මේක වෙලා තියෙන දනුස් මෙතන තියෙන පැති දෙක තුනක්ම තේරෙනනේ අපේ රටේ වැඩක් පටන් ගන්න කියලා අපි මිනිහෙක් හැදුවොත් ඔයා කී හිතන්නේ කී පැත්තකින් බාදයි කියලා ඔයා නිකම් ව්‍යාපෘතියක් දාන්න බාන්න නිකම් බලන්න සාමාන්‍ය ව්‍යාපෘතියක් දාන්න සමහර විට මොනව හරි අපි කියපුව ඔය ව්‍යාපෘතියක් ආරම්භ කරපුවාම මේක ගන්න තියෙන එක දේවල්. ඔයාට ව්‍යාපෘතිය පටන් ගන්න අද පටන් ගන්න හැදුවොත් එහෙනම් ඔයාට ව්‍යාපෘතිය පටන් ගන්න 2030 විතර. කියන්නේ ඒ තරම්ම බලපත්‍ර ගන්න තියෙනවා. ඒ තරම්ම තැන් වලට යන්න තියෙනවා. මේ එක තැනකට ගියොත් අනිත් තැනකට ගිහින් කර ගන්න වෙන්නේ අවුරුද්දකින්. ඔහොම ගියපම මිනිස්සුන්ට එපාම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ රටවල් වල ව්‍යාපෘති පටන් ගන්න මිනිස්සු කැමති නැහැ. ඒ කියන්නේ අපේ මේ ලංකාවේ ඉන්න මිනිහෙකුටත් මේවට මුදල් යොදන්න බයයි. ඒ කියන්නේ බය වෙලා තියෙන්නේ සමහර විට අපේ කට්ටිය වැඩිපුරම පුරුදුලා තියෙන මිනිසුන්ට පෙස්සම් ගහන්න. මිනිස්සු වට්ටන්න විනාශ කරන්න. ඔයා ගිහින් නිකන් හන්දියක කඩේක හරි ওই තැනක හිමීට අහගෙන ඉන්න ඔය කැමරාවක නිකන් ඔන් කරගෙන බලන්න. කී දෙනෙකුට බයිනවද කියලා බලන්න. එහෙනම් තමනුත් වැඩක් කරන්නේ නමුත් අනින්ටත් බයින. ඕක තමයි අපේ කට්ටිය වෙලා තියෙන ඔන්න ඔය මානසිකත්වයේ අයින් වෙනකන්. ඒ කියන්නේ බනින මිනිස්සු දැන් තමන් යම් කිසි දෙයක් කරුවොත් ඒකේ ප්‍රතිකාරමේ තමන් විඳින්න ඕන. එන රටේ ගොඩාක් දෙනෙක් අනිත් කෙනෙකුට බනින මිනිස්සු ඉන්නේ නම් ඒ රටකට කවදා යහපතක් වෙයිද? අනිවාර්යෙන් එතරම් ඔබතුමා මම හිතන්නේ හැමෝටම වටින උපදේශයක් ලබා දුන්නේ වේද මහත්තයා අවසාන වශයෙන් රටේ ලෝකෙ බලන ඔබතුමාගේ පිහිට පිළිසරණ පතන මේ සියලු දෙනාටම ඔබතුමාට අවසාන වශයෙන් මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ? ඇත්තටම දනුස් මම දැන් විදේශගත කට්ටියගේ ඇත්තටම කේන්දර පරීක්ෂා කරන්න යම් කිසි විදිහේ නම්බරයක් දීලා දෙන ඔබ මේකට පණිවිඩයක් දාන්න අනිවාර්යෙන් දවස් දෙක තුනක් පහුනොත් ඔබට ඒ පණිවිඩය දාලා ඒ සම්බන්ධ කරගන්න කෙනා මාව මට සම්බන්ධ වෙනවා සම්බන්ධල ඔබට මාව සම්බන්ධ වෙනවා අනිවාර්යෙන් සම්බන්ධල තමයි මම මේ සියලු කාරණා කාරණා පැහැදිලි කරලා දෙන්නේ එතකොට ඔබ යම් කිසි විදිහකින් ඔබේ කේන්දර පරීක්ෂාවට මොන හරි දෙයක් යම් කිසි විදිහින් තියෙනවා නම් මෙන්න මේ ඔබට tire අපි දාලා තියෙනවා නම්බරේ මේකට ගන්න ඕන වෙලාවක අරගෙන ඉවරලා ඔබේ ඒ අවශ්‍ය පණිවිඩේ
එතකොට අත්‍යවශ්‍ය දැන් හැමෝම දැන් මෙහෙම දාපු හැමදාම දනුස් හැමෝගෙම තියෙන යම් කිසි විදිහේ ප්‍රශ්න දාන දැන් මේක දාලා තියෙන ඇත්තම කිව්වොත් මාව සම්බන්ධ කරගන්න අපහසු කට්ටිය ඉන්නවා දැන් අනිත් නම්බර වලත් WhatsApp වල මම ඉන්නවා එතකොට අර යම් කිසි දේකින් ඉන්න සමහරවල් කේන්දර බලා ගන්න එහෙම නැත්නම් විශේෂ පණිවිඩ තියන්න ඒ වුණා කට්ටිය තමයි අර විදේශගත කට්ටියට මාව සම්මත කරගන්න අපහසු වෙන සමහර විට මේ වගේ දෙයක් මේවා කරද්දී එතකොට ඔබ මේක හරියට ප්‍රයෝජනෙට අරන් මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් ඒකට ඔබ යම් කිසි විදිහේ පණිවිඩයක් දාන්න මගේ මේ අනිත් දුරකථන වලත් WhatsApp ගාව තියෙනවා යම් කිසි WhatsApp Viber ඉමු අරහා ඔබට යම් කිසි දී පණිවිඩය දාන්න පුළුවන් මට පුළුවන් හැකි හැම අවරෙම මම ඔබට උදව් කරනවා ඒ පණිවිඩයත් එක්ක දවසේදීත් අපි සමගන්නවා මේ ආදුෂමාන ලෝකයේ පිළිමන් වර්ගන වැඩසටහනෙන් තවත් දවසක මන ගහිලා කතා බහ කරමු ඔබ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අයිබෝන් අයිබෝන්